ශ්‍රී ලංකාව පිහිට ඇත්තේ ඉන්දියාවට කියන ප්‍රශ්නයට අදාළව පුතල්ට මම අර කිව්ව උපදෙස් අනුව අංකය පමණක් සටහන් ගන්න. එකේ උත්තරය ප්‍රධාන ප්‍රශ්න අංක 1 කියලා දැම්ම අංක 1 දැම්ම අදාළ පිළිතුර 1 නම් 1 2 නම් 2 3 නම් 3 විතරක් සටහන් කරන්න. හරිද? ඔන්න එහෙනම් දැන් පුතා හරිනම් ඔහොම හරි දාගන්න පුළුවන්. දැන් අපි දන්නවා සාපේක්ෂ පිහිටීම ශ්‍රී ලංකාව පිහිට ඇත්තේ ඉන්දියාවට ඉන්දියාවට කියන්නේ ට අකුර හෙන්න තැන ඉඳන් බලන්න ඉන්දියාවනේ ඉන්දියාවට පහලින් තියෙන. ඒ කියන්නේ පුතේ අපි ඉන්නේ කොහෙන්ද එහෙනම්? දකුණින්. දකුණින්. හරි ශ්‍රී ලංකාවට බස්නාහිරින් පිහිටි රටකි අපි කතා කරේ ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දියාව දකුණින් ඉන්දියන් සාගරය නැගෙනහිරින් මැලේසියාව තායිලන්තය වගේ රටවල් බටහිරින් අප්‍රිකානු රටවල් ඒතර අප්‍රිකානු රටක් තමයි ඊජිප්තුව දිනාදි තුන්වෙනි ප්‍රශ්නේ හරිද දිව්‍යා හරි හරි හා අපි බලමු ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටා ඇති රාජ්‍යයකි දැන් මම අතනදී කතා කරනකොට කියවුණා මගේ අතින් එතකොට නැගෙනහිරින් තියෙන්නේ මැලේසියාව තායිලන්තය වගේ රටවල් කියලා මම කිව්වා එතකොට ඔන්න අපි සාපේක්ෂ පිහිටීම කතා කරනකොට මැලේසියාව තායිලන්තය කියන රටවල් දෙක තමයි කතා කරන්නේ හරි හතර හරි බලන්න පුතේ පුතාලගේ උත්තරේ මොකද්ද කියන්න බලන්න දිනාරා මොකද්ද උත්තරේ අංක 2 2 බලමු පුතේ දැන් ලෝක ගෝලය තුල අපේ ලෝක ඒ කියන්නේ අපේ රට පිහිටලා තියෙන්නේ කොතනද කියන එකනේ ඔය අහන්නේ දැන් අපි දන්නවා මේක ලෝක ගෝලය නම් මේ ලෝක ගෝලය අධ්‍යයනයේ පහසුව සඳහා අපි මේක මේ විදිහට උත්තර අර්ධගෝලය දක්ෂිණ අර්ධගෝලය කියලා කොටස් දෙකකට වෙන් කරලා මේ මැද රේඛාවක් අපි ඇඳලා කියනවා සමකය කියලා. ඒතර මේ උත්තර අර්ධගෝලය සහ දක්ෂිණ අර්ධගෝලය දෙකේ පුතේ අධික සීතලක් තියෙන. ඒ කියන්නේ මොකද සූර්යාගේ කිරණ ලැබෙන්නේ නෑ මේ ඉහළට මේ මොකද එන කිරණ ඍජුවේ වැදෙනකොට මේ ඉහළට වැදෙන ප්‍රමාණය අඩු වෙනවා පුතා දන්නවා අර සාමාන්‍යයෙන් අපි බෝලයක් අරන් විදුලි පන්දමක් බෝලයට ගහපම වැදෙන්නේ මේ හරියටනේ උඩට එළිය වදිනව අඩුයිනේ මෙහෙම සූර්යයා මෙහෙන්නේ පිහිටන්නේ එතකොට මේ යන කිරණ ඔහොම යන්නේ ඒ හින්දා නේද එතකොට ඒ නිසා පුතේ මේ උෂ්ණත්වය අඩුයි ඒත් සීතලයි එතකොට මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැහැ එහෙනම් අපේ රට පිහිටලා තියෙන්නේ කොහෙද කියලා දැන් එතකොට කියාගන්න පුළුවන් නේ අපේ රට තියෙන්නේ එහෙනම් උත්තර අර්ධගෝලයේ දක්ෂිණ අර්ධගෝලයේ නෙමෙයි මෙන්න මේ සමකයට ආසන්න රටක් විදිහට තමයි අපේ රට පිහිටලා තියෙන්නේ හරි සමකය කියන්නේ සමකය කියන්නේ පුතේ දැන් ඒක මේ ලෝකේ කවුරුත් ඒක ඇඳපු රේඛාවක් නෙමෙයි ඒක මේ අපි ලෝක සිටියම අධ්‍යයනය කරන්න සටහනක් දාගත්තු රේඛාවක්. දැන් මම අර මැද්දෙන් ඇඳපු රේඛාව.
ඒක සමකය කියන්නේ අර ලෝක සිටියම අධ්‍යයනය කරනකොට රටවල් පිහිටීම ගැන විස්තර කරන්න භාවිත කරන රේඛාව. ලෝක ගෝලය ඇඳගෙන. තේරුණාද? මැද්දේ තියෙන රේඛාව. ඒක පොළවේ කවුරුත් ඇඳපෙ ගන්න නෙමෙයි අපි තමයි ඒක භාවිත කරන්නේ. එහෙනම් සමකයේ ඒ රේඛාවට පහලින් තමයි අපේ රට පිහිටලා තියෙන්නේ. සමකයට ආසන්න රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා අපිට ඔය සීත ඍතුව ලැබෙන්නේ නැහැ. අපිට ගොඩ සීත කාලෙන්නේ නැත්තේ ඒකයි. ඒ කියන්නේ අපි අර සමකයේ ඍජුවේ අපිට සූර්යාලෝකය ලැබෙන නිසා. හරි. පහ. හිරුදි හරිද? ඔව් සර්. හිරුදි මොකද්ද උත්තරේ? අංක දෙක. ශ්‍රී ලංකාව පිහිට ඇති සාගරයට අපි කියනවා ඉන්දියන් සාගරය කියලා. හරි. හොඳයි. 6. दिव्या मुकद्द उत्तरे सर माध्यम कादु करे ओह श्रीलंकावे उसिन वैडिम प्रदेश आपि දැනගන්න ඕනි වෙරළබඩ තැන්න කියන්නේ පුතේ මුහුදු මට්ටම වෙරළබඩ තැන්න කියන්නේ උස මුහුදු මට්ටම බිඳුව ලෙස සලකලා බිඳුවේ ඉඳන් 30 උස මීටර වලින් 30යි 300යි අතර අපි අඩ තැන්න නැත්නම් අභ්‍යන්තර තැන් තලාව කියනවා मध्यम कांदुला අපි අහමු නිකිනිගේ නිකේ සෝරි විනාදිගේ උත්තරේ ශ්‍රී ලංකාවේ පිහිට ඇති කඳුපන්තියක් නෙමෙයි හිමාලයේ කඳු රටේ. ඔව් හිමාලයේ අපේ රටේ නෙවෙයි ඉන්දියාවේ කඳු. දිනාරා श्री लंका में उसम कांड ले सा हंदुन्नने में अतरीन कुमांड पिद्रु तलागले ओ अपेरा टे उसम कांड पिद्रु तलागले कांड हरे दिनार टे में प्रश्न देना उत्तर लिए ले वरुण नाट पास्से किया ने हम उत्तर लिया ने ये प्रश्न टे में संबंध प्रश्न या හරිද අනිතා උත්තර ලියලා හරිද ආදිනාරා එහෙනම් කියන්න අංක 3 ඉදුරු තලාගල නෑ පුතේ අංක 3 නම් නෙවෙයි කොහෙද දිව්‍ය පිදුරු තලාගල තියෙන්නේ ඔන්න දිනාරා පොඩ්ඩක් බලා ගන්න මේ දිව්‍ය ඔව් පුතේ නුවර එළිය තියෙන්නේ ඔය පිදුරු තලාගල කන්ද අපේ උසම කන්ද නුවර එළිය පුතේ පිහිටලා තියෙන්නේ මතක තියා ගන්න एक आप इधर ना गांडर मोनी, हरे, मैं प्रश्न है आप यहाँ मु हीरो दिखें, उत्तर सटाहन कराने, हर जंगल वर कराने, हीरो दे उस खंडो वैटी एक पिहिती तैनितला भूमि हादुन्वने नामे सानुए इतो कोटे व्यागी पिलितुरा हरी
पुते में सानु आकट उदाहरण कियन्न बलन्न अपे रटे ओयाला आशा करन ओगोल्लो यान गोडाक अय संचारय करन विदेशिकयो एन हरि लस्सन इताम रमणीय तनक तियन अपे रटे सानुवक अपि बलन्न यन मोकक्द ए महानुवर सानुव तव तियन प्रधान बलन्न वेडीपुरम मिनिस्सु आकर्षणीय तन होटन सानुवक नेद होटन तन होटन तन होटन तन होटन तन पुते मध्यम कांदु करे पिहिटी तनितला उस्कांदु वेटीयक पिहिटी तनितला भूमियक तमाई होटन तन किया इना एवा सान महानुवर सानुव थारी खांडुकर प्रदेश ये देखिए है कि हाँ उत्तर लिया ना को अरे आप यहाँ मुझे प्रश्न है बिना दिए खांडुकर प्रदेश दक्षिण नपुलवा इधर सौंदर्यात्मक देहात्मा डीएल ऐ खालपु एंड बेरी खालपु आती है ना मुदा काश्तित पैदी पैती वाला खांडुकर एक क्या ने मैदा ने राठा मैदा मुदुन है तो कोटे दूपात क्या ने सामने खांडु खांडु ती है ना पैती वाला ती है ना हाँ अपने में दूपात क्या ने जालेन वाटा वो बोला भी एनिसा डीएल हर दोला हिरोदिगे अहम अभी प्रश्न उत्तरे महावेली गंगा समनल अडवियन अरंभी बसनाहिर पलातिन मुहुदहा एक्वन गंगावक नोवन्ने नोवन्ने नेद पुते एतकोट हरि मोकद महावेली गंगा त्रिकुणामलयेन मुहुदट वटेन्ने हरि अभी ओय अतरम मतक करगमु कलु गंगा मुहुदट वटेन्ने कोहेंद दिव्या दिव्या कलु गंगा दिव्या हूँ ना दाकुने 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 ना निवे कलु गंगा डिनारा को हिंद कलु गंगा मुदर बैठे ने कलु तरिंग कलु तरिंग ये तो कोटे डिनारा कलु तर की आने मोने पाला आता था दाई तीवे ने बसना हिरा बसना है दिव्या उन्ने मातक त्यागा तब उते खालुगांगे कियान ने बसना ही रे पलात टाइ दिए ने खालुगांगे खालुतरिंग ने मुहूर्त बैठेन ऐतोड़ा खालुतर तमाई खालुगांगे मुहूर्त बैठने स्थाने इनां खालुतर कियान ने कोलंबा गंपा हा कोलंबा खालुतर ऐतोड़े डिस्ट्रिक्ट का तूने बसना ही रे पलात हरि हर दे दिव्या हरि सर हरे नहीं दे हाँ अभी हम डिनार रखें डिनार क्या अंकतुना दाकुनो पलाते मुहदा हाँ मुसुवन गंगा देखा क्वाने वालवे अंबलन तोटे गिंगांगे गिन तोटे गाले हिनांग हरे उन्हें
අපි අහමු හරි ඉවර කරන්න අපි අහමු බිනා දිගෙන් ශ්‍රී ලංකාවේ වැඩිම භූ ප්‍රමාණයක් කියන්නේ දිගම ගඟ කියන එක එතකොට මහවැලි ගඟ තමයි දිගම ගඟ ඔව් මොකද වැඩිම භූමියක් ස්පර්ශ වෙන්නේ දිග එක වැඩි නිසානේ එහෙනම් හරි මහවැලි ගඟ प्रश्न पीड़ित सपे अन्न हिरुदि उत्तर लियला इवर कर हिरुदि महावैली विक्टोरिया रंदेनिकल जलाशय दिकर लती एन्ने मे महावैली गंग मूल कर හරි හොඳයි මේක ලියන්න 16 උත්තර හර දෙන්න දිව්‍යා තව චුට්ටක් ඉඳලා ළමයි යාළුවෝ ලියනකන් ඉඳලා උත්තර දෙන්න හරි දිව්‍යා කියන්න බලන්න කළු ගඟ ගින් ගඟ පුතේ උත්තරේ වැරදි බස්නාහිර පළාතෙන් මුහුදට වැටෙන ගංගාද කිය අපි කතා කරන්නේ කැලණි ගඟ කොළඹින් කැලණි ගඟ වැටෙන්නේ කොළඹ මෝදර කියලානේ අපි ඉගෙනගෙන තියෙන්නේ එහෙනම් කොළඹ මෝදරින් කැලණි ගඟ කළුතරින් කළු ගඟ කළුතරින් කළුතර කියන්නේ බස්නාහිර කොළඹ කියන්නේ බස්නාහිර එහෙනම් පුතේ අංක 2 පිළිතුර තේරුණාද දිව්‍යා ඔව් සර් හා හරි ලියලා ඉවර කරන්න අපි අහමු දිනාරා බම්බර කන්ද ඔව් පුතේ අපේ රටේ උසම දිය ඇල්ල බම්බර කන්ද හරි 18 හරි අපි උත්තර අහමු බිනා දිගෙන් කොටන් තනාශිත දෙකේ දර්ශනීය දියලක් බේකර්ස් ඇල්ල ඔව් පුතේ මේ සැමුවෙල් බේකර්ස් කියන සුදු ජාතිකයා තමයි මේ දිය ඇල්ල මුලින්ම දකින්නේ අපේ මුතුන් මිත්තෝ මේක නොදැක්කා වෙන්න බෑ දකින්න ඇති නමුත් සුදු ජාතිකයෝ අපේ රට ආක්‍රමණය කරාට පස්සේ අපේ රටේ ඒගොල්ලොන්ගේ පාලනය තියෙනකොට මේ බේකර්ස් සැමුවෙල් බේකර්ස් කියන පුද්ගලයා මේ හොටන් තැන්නේ මේ තියෙන දිය ඇල්ල දැකලා ඒක එයා ජනප්‍රිය කරන මිනිසුන්ට බලන්න සලස්සන. ඒකට ඒ නිසා ඒක මිනිස්සු සංචාරය කරන්න ගත්ත ආකර්ෂණීය තැනක් හින්දා ඒ නිසා මේක එයාගේ නමින් බේකර්ස් ඇල්ල කියලා නම් කරනවා. ඒකයි ඒක වෙලා තියෙන්නේ නං හරි හරිද අපි මේ ප්‍රශ්නේ යොමු කරනවා හිරුදිට දුනිද දියල්ල ඔව් පුතේ බදුල්ල නගරයට ආසන්නව බදුල්ල නගරේ පහකොළ ටිකක් යනකොට අපිට දුන්හිඳ කියන මේ සුන්දර දියල්ල බලන්න ලැබෙනවා මේක
दुमारे वगे अरे वेटेने जलकांदेन विहिदेन सियुम जलवाष्प निसा दुमारेयक वगे पेना मी दुमाक वगे निसा तमा दुन हिंद किन नाम मेकट लैबिला तियेन हरि हुंदई विस्स निपदे एक नाइट मंडली आने पुलवान अभी मैं एक डिनार आटा देना हाँ डिनार क्या अन्न नील सिटी अमक गंगा दाखवाने बुते नील हरी होंडा डिनार आ इलांगे के टाइम अभी अंक विसी देख मैं काफी लिए लेवर करा गया ना बिना आदि तो देने बिना आदि क्या ना माध्यम का अंग करें तीन ने नुहरे लिए मान नुहरा है मैं के तीन ने नौन ने किया ला इधर एक त्रिकुणा माले तो मैं उत्तरे ओह वेरी गुड हंदाई पुता इलांग प्रश्न पे आमो अंक विसितु ने පිළිතුරු ඉවර කරන්න හිරුදි හිරුදි කියන්න බලන්න ගාල්ල හරි හොඳයි ගාල්ල තමයි ඇයි හිරුදි දඹුල්ල ගන්න බැරි මාතලේ දිස්ත්‍රික්කේ දඹුල්ල තියන්නේ ඔව් මාතලේ කියන්නේ මධ්‍යම පළාතට අයිති ඒතකොට මුහුද සම්බන්ධ වෙන්නේ නැහැ හරි 24 ජලනි පොළොන් මාර්ගය මාර්ගය කලනි හරි මේක අපි අහමු දිව්‍යගෙන් සිව් මහා ගංගා මුහුදට වැටෙන ස්ථානයක් නොවනේ මේ කුමක්ද කොළඹ ස්ථානයක් නොවන්නේ කියලා අහන්නේ දිව්‍යා දිව්‍යා දැන් කොළඹ කියන්නේ දැන් අපි සිව් මහා ගංගා දන්නවනේ මහවැලි කැලණි කළු වලවේ එතකොට අපි මහා කැලණි ගඟ කොළඹින් මෝදරින් මෝදරින් කොළඹ මෝදර. එතකොට බෑනේ ගන්නනේ. එහෙම නේද? එතකොට දැන් ඉස්සලා මෙහෙම හිතන්නකෝ සිව් මහා ගංගා මෝදර රැටෙන ස්ථානයක් නොවන්නේ. හරි. අපි බලමු මහවැලි ගඟ කොහෙන්ද මෝදර රැටෙන්නේ? හා උත්තර දෙන්න යාළුවෝ හැමෝම. මහවැලි ගඟ කොහෙන්ද? රැටෙන්නේ ත්‍රිකුණාමලේ. ත්‍රිකුණාමලේ. කැලණි ගඟ කොළඹ කොළඹ කළු ගඟ කළුතර වලවේ ගඟ අම්බලන්තොට එතකොට දිව්‍යා අම්බලන්තොට ගන්න බෑ ඉතින් දැන් මෙහෙම හිතුන්නේ නැද්ද රත්නපුර දිස්ත්‍රික්කය
කියන්නේ සබරගමුව පළාත. සබරගමුව පළාත මුහුදට සම්බන්ධ වෙන්නේ නැහැ. කෑගල්ල රත්නපුරය දිස්ත්‍රික්ක දෙක පුතේ සබරගමුවනේ නේද දිව්‍යා? එතකොට ඒක මුහුද සම්බන්ධම නැහැනේ. එහෙනම් ඒකනේ උත්තරේ ගන්න වෙන්නේ නේද? රත්නපුර දිව්‍යා පැහැදිලිද? ඔව් සර්. හා 25 හරි අපි මේක අහමු දිනාරගෙන් අංක 3 ගල් වැටි බැඳීම හරි දිනාරා ඒක පැහැදිලි පුතාලට තේරෙනවා නේ අපි ඊළඟ එක බලමු නේද ඒක අමාරු නෑ 26 26 උත්තරේ ලකුණු කරන් අපි අහමු මේක බිනාදිගෙන් සසෝදායම හඳුන්වන්නේ පාංශු කාදණය කියලා. ඔව් පාංශු කාදණය කියන්නේ පුතේ දැන් ඒක අපි අදහස ගත්තොත් පාංශු කියන්නේ පස පාෂාණ මොනවා හරි පොළවේ තියෙන පස් කාදණය කියන්නේ ඒක එක තැනකින් තව තැනකට යන එක. එතකොට පාංශු කාදණය සිදු වෙන්න වැස්ස බලපානවා ජලය බලපානවා. එතකොට හැබැයි වැස්සෙන්ම විතරක් පාංශු කාදණේ වෙනවා නෙවෙයි පාංශු කාදණේ කාදණේ සිද්ධ වෙනවා සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා. ඇයි සත්තු පොළව හාරනවා සතුන් ගමන් කරන මාර්ග තියෙනවා. එතකොට ඒ තැන් වල පාරවල් හැදෙනවා ඒ තැන් වල පස වෙනස් වෙනවා. එතකොට සතුන් මගින්ද පාංශු කාදණයක් වෙනවා. හුලඟ දැන් හුලඟ ගත්තාම සුලඟ මගින් පුතේ ඔය විශාල වැලි කඳු පිටින් යන අවස්ථා තියෙනවා. එතකොට සුලඟ නිසා පාංශු කාදණය වෙනවා. දැඩි හිරු රශ්මිය නිසා පාංශු කාදණය වෙනවා. ඒ කොහොමද? පොළව පිපිරෙනවා ඔය ලොකු පාෂාණ කළු ගල් වගේ තියෙනවා කාලයක් යනකොට දැඩි හිරු එළියට පුතේ ජීර්ණය වෙනවා. ඒවා චූටි කොටස් වලට ගැලවිලා විසි වෙනවා අයින් වෙනවා. එතකොට අන්න ඒකත් පාංශු කාදණය. එතකොට පාංශු කාදණය කියන්නේ පස හොදගෙන යාමම කියන එකම නෙමෙයි. නමුත් පස සෝදා යාම ප්‍රබල එකක් පාංශු කාදණයේ තියෙනවා. එහෙනම් පාංශු කාදණය කියන්නේ එක තැනක තියෙන පස් කිසියම් හේතුවකින් තවත් තැනකට ගිහිල්ලා තැන්පත් වීම තමයි පාංශු කාදණය. එහෙනම් පාංශු කාදණය වෙන්න බලපාන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි පස සෝදා යාම. තව එකක් තමයි සතුන් මගින් පස වෙනස් වෙන එක. තව තමයි මිනිස් ක්‍රියාකාරකම් නිසා මිනිස්සු ගොඩනැගිලි හදනවා, ගොවිබිම් හදනවා, පාරවල් හදනවා, පස තියෙන තත්වයෙන් වෙනස් වීම. එහෙනම් ඔය අපි කියපු අර පස ස්වභාවිකත්වයේ වෙනස් වීම තමයි පාංශු කාදණය කියන්නේ. ඒක ස්වභාවිකව වෙන්නත් පුළුවන්, මිනිස් ක්‍රියාකාරකම් වලින් වෙන්නත් පුළුවන්. ඉතින් මොකක් හරි මේ ප්‍රශ්නයට අනුව පස සෝදා යාම අපිට පාංශු කාදණය කියලා කියන්න පුළුවන්. සුලඟට පස ගහගෙන යෑමත් පාංශු කාදණය කියන්න පුළුවන්. පුතාට තේරුණාද? පැහැදිලිද හැමෝටම? ඔව්. හිරුදි රයිට් අපි අහමු හිරුදිගෙන් මාතපිට පස සරවීම අපෙන් අහන්නේ පස සෝදා යාම නිසා සිදුවන හානියක් නොවන්නේ. දැන් ගංගා පතුල ගොඩ වෙනවා ඒක හානියක් නේ. ඇයි එතකොට ගඟට දරා ගන්න බෑ ජලය? ගඟ උතුරනවා, ගං වතුර එනවා, මිනිසු නවතැන් වෙනවා. ඒක හරි. එතකොට එනම් මාතපිට පස සරවීම කියන එක හානියක් කියන්න බෑනේ නේද? හරි. විසියට
අපි මේ ප්‍රශ්නේ යොමු කරනවා දිව්‍යට උත්තර ලියලා ඉවර කරන්න දිව්‍ය හරිද ලියලා ඉවරද ඔව් සර් හරි අපි කියමු බලන්න උත්තරේ වනාවරණය පස සෝදායාමට බලපාන හේතුවක් නොවන්නේ හරි වර්ෂාව පස හොදාගෙන යන්න බලපානවා කියලා අපි කිව්වා මිනිස් ක්‍රියාකාරකම් බලපානවා කිව්වා හැබැයි කැලෑ වනාවරණ කියන්නේ කැලෑ හිටවුවාම කියන්නේ කැලෑ ඇති වුනහම වැටෙන වතුර පුතේ මේ ගස්වල වැදිලා පාලනේ වෙලා පොළවට වැටෙනවා අනිත් එක ඒ ගස්වල තියෙන මුල් නිසා පස හොදාගෙන යාම අඩු වෙනවා ඒ කියන්නේ මුල් වලට පොළවේ පස බදලා අල්ලගෙන තියෙනවා ඒ හරි 29 හරි අපි මේ ප්‍රශ්නේ දෙමු දිනාරට වගාවට සුදුසු සතු පසක ලක්ෂණයක් වන්නේ ගැඩවිලි පණුවන් වැනි පාංශ ජීවීන් සිටින පසක් වීම ඔබතේ වගාවට සුදුසු සරු පසක නම් මේ පොළවේ සාරවත්භාවය රැකින්නට පාංශ ජීවීන් උදව් වෙනවා කියලා අපි ඉගෙන ගත්තා ඒ අනුව ගැඩවිලි පණුවන් වැනි පාංශ ජීවීන් සිටින පසක් වීම හරි අවසාන ප්‍රශ්නය අද දෙන අපි මේක බිනාදිට දෙමු උත්තර ලියලා ඉවර කරන්න හැමෝම බිනාදි පූර්ණ චන්ද්‍ර දකින්න පුළුවන් පසලස්සක දිනට පස්සෙ දවසේ ඔහුතේ අපි මේකෙන් වඩා නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 පුර පසලස්සක දිනට පසු දින කියන අංක 3 පිළිතුර දැන් අපි සාමාන්‍යයෙන් මේක අපි දන්නේ අපි හිතාගෙන ඉන්නේ පසලොස්සක දවසේ හඳ තමයි ලොකු මහඳ කියලා. ඒ වුණාට එදාට පහවදා තියෙන හඳත් අපිට එහෙම තමයි පේන්නේ. දෙකම එකයි. හොයන්න බෑ. නමුත් අපි අර සඳ නිරීක්ෂණ උපකරණ වලින් දුරේක්ෂ වලින් එහෙම බලපුවාම ඒවා ඒ අධ්‍යයනය කරපම අර වක චන්ද්‍රයා සම්පූර්ණ වෙන වක්‍රගාන හරියටම පූර්ණ වෙන්නේ පිරෙන්නේ පසලොස්සක දවස අද නම් අද නෙවෙයි හෙටට. ඒතකොට හැබැයි එහෙම අපිට සාමාන්‍ය හැෙන් ඒක හොයන්න බෑ. ඒක අපි ඉගෙන ගන්න ඕනේ ඒක වෙන්නේ මෙන්න මේ පසලොස්සකට පහවදා කියන එක මතක තියාගන්න මේක ඔයිට කලින් අවුරුද්දකට අහපු ප්‍රශ්නය ඒ අවුරුද්දේ හැබැයි ළමයි මේක ඉගෙනගෙන හිටියේ නැහැ ඒ නිසා මේකට පසලොස්සක පොහොය දිනට උත්තරේටයි පසලොස්සක පොහොයට පසු දින කියන උත්තරේටයි මේ දෙකටම ලකුණු දුන්නා දැන් අය අහුවොත් එහෙම දෙන්නේ නැහැ ඒක එක අවුරුද්දකේ ප්‍රශ්නයක් එහෙම අහලා එම වුණාම ඊළඟට ඒක ළමයි අධ්‍යයනය කරන අය එනිසා ඊළඟ වර්ෂයේදී නැවත ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් ඇහුවොත් අහ අපිට හම්බ වෙන්නේ පුර පසලොස්සක දිනට පසු දින කියන උත්තරේට. හරි. රයිට්. එහෙනම් පුතේ අපි මේක ඔතනින් ඉවර කරනවා. අපි ඊළඟට අපේ ප්‍රශ්න පත්‍රයට යමු. හරි පුතාට පේනවද පේපර් එක පේනවද බලන්න පේනවා සර් පේනවා සර් හරි එහෙනම් හරි මෙන්න මේක අපි සුදීප මේ පේපර්ස් කට්ටලයේ අංක 1.6 පත්‍රය එතකොට පුතේ මෙන්න මෙතන පළවෙනි ප්‍රශ්නය මුලින් දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැලපෙන කොටස තෝරන්න. දැන් පුතේ මෙන්න මේකට අපි එක හරිම ලේසි ඉක්මනින් යන් අපි ලේසි ප්‍රශ්න ටික
මොකද්ද පුතාගේ පිළිතුර බලන්න කියන්න ඔයගොල්ලෝගේ උත්තරේ කියන්න බලන්න අංක 1 අංක අංක 1 ඒක මම අමාරු නැති ප්‍රශ්නයක් හින්දා ඇඳලා පෙන්වන්න අවශ්‍ය නැහැ නේද හරි හොඳයි 1 ඊළඟ ප්‍රශ්නයට යමු පස්වෙනියට ආයුතු රූපේ තෝරන්න දැන් මෙතන ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි මොකද්ද පුතාලා ගත්ත පිළිතුර මේක යන රටාව බලන්න මොකක්ද ආයු උත්තරේ මොකද්ද පුතේ ආවේ නැද්ද උත්තරය ඔව් ආවේ නැද්ද අංක 1 අංක 1 එක පස්වෙනියටද මේ අහන්නේ පස්වෙනියට කියලා බලමුද අපි මේකේ රටාව දැන් මොකද්ද වෙන්නේ මේක මාරු වෙනවා මෙයා මෙතෙන්ට ගිහින් තියෙනවානේ බලන්න ඔහොමම අනිත් පැත්තට හරවලාද තියෙන්නේ කියලා බලන්න මේක මෙයා මෙහෙම හරවලාද බලන්න එතකොට මේ අවස්ථාව එනවා ඊළඟට කරලා තියෙන්නේ එහෙම නැත්තම් මෙයා මේ මුල්ලට දාලා එහෙම කරා මෙයා ඊළඟට හරවලා තිනවා පහලට බලන්නකෝ එහෙමද කියලා පහලට හැරෙව්වා මේක එතකොට පහලට නම් හරවපුවාම උඩ යට මාරු කරා කියන්නේ මේ කියන්නේ මෙහෙම හැරෙව්වා කියන්නේ එතකොට මෙයා මෙතෙන්ට එනවා මෙයා මෙතෙන්ට එනවා එහෙනම් ඊළඟ අවස්ථාව හතරවෙනි අවස්ථාව මේක මෙහෙම හැරෙව්වා මෙහෙම හැරෙව්වා ආපහු මේක උඩට හරවන්න බලන්න එතකොට නැවත මෙහෙම ආවොත් ඊළඟ අවස්ථාව පහ පහයි පුතේ ආපහු මෙහාට හරවන්න. එතකොට හැබැයි එන්නේ 3 නේ. 3 නේ දෙන්නේ පුතේ. මේක මාරු කර කර ගිහින් තියෙන්නේ. පුතා තේරුණාද? දිනාරා, විනාදි, දිව්‍යා මේක මාරු කරලා තියෙන්නේ. මේ බලන්නකෝ දැන් මේක මේක කරේ මේ පැත්තට හැරෙව්වා. ඒ කියන්නේ මේක කන දැන් ඔක කොලයක් නම් අපි කොලේ මේ දැන් දකුණට පෙරලලා තියෙනවා. එතකොට ඔක විනිවිද පේන එකක් කියලා හිතන්නකෝ. විනිවිද දකුණට පෙරලලා තියෙනවා. ඊළඟට තියෙන්නේ ඉහලින් පහලට පෙරලලා තියෙනවා. ඊළඟට තියෙන්නේ ආය පහලින් ඉහලට පෙරලලා ඊළඟට තියෙන්නේ ආය වමට පෙරලලා තියෙනවා. එතකොට අංක 3 නේද පුතේ ගන්න වෙන්නේ. අංක 3 ගමු. හරි පුතේ ඔව් ඊළඟයකට යමු නැසේ අම්මත් එක්ක හිමි අපි යමු නොගැලපෙන රූපය තෝරන්න බලන්න පුතාලගේ උත්තරේ ලකුණු කරන්න අනේ ස්ක්‍රීන් එකේ අඳින්න පුළුවන් නේද අඳින්න ඩිසේබල් වෙලා නැහැ නේද හරි හරි දිනාරා
पुते मेक तमा मुखद हेतु मेके अभी बलमुको मेके मे संकेत मे रेखा टीका हरी त्रिकोण टीका हरी वृत्त हरी रेखा हरी उक्कम हरी अभी मेके विन शक्ति मे त्रिपुड़ा खलु त्रिकोणे तीयन स्थाने विन शक्ति एकाय मे रेखा विन शक्ति रेखा विन मे मे कुड़ा इट देखे विन शक्ति हरी हाँ एक नाम इलांगे हरि कुताल की अंड बला लखन कर एक हरी मल्ले पड़ी राटा वाक्या हरि ने हरी हरी आ पलवीनीक निमे पुते बला पलवीनीक हेतु मेके अन्न एक दिखतून एक दिखतून एक दिखतून इलांट मे रटावे मेके अन एक कोमद उन्न देख तूनट बेदलाते मेन मेहम तूनट बेदलावा हरिद इतकोट एक इहल मुल्ले मेतेनवा 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 ओम ओके इतो मेहिस्तन हरि पलवीन उत्तरे तेग तीनवा तुंगिनी उत्तरे तीनवा हरिद अब पलवीन उत्तरे वेरे दीपते मुखाद वेरेद वाड़ पेन मे पहाली पहाली ओ पहालीन तीन ए निशाई पुते एक वेरदी देके उमें पहाल मे बल मे ओण मे रेखा उडाटे मेन मेके एंडोने मेहेम हेब मेके तीन पहाल ए निशा पुते मेन मेक वेरदी हरि अंक पहाटयाम बल पहाई लाख पीलितर पहाई हाई देखे लाख पहा हरी गैटू अन्या मोटम तेरेनो हरी इक प्रश्न अन्या हाई अत्ला कर हरी हाई कुते पलवीन के अभी त्रिकोण हो दिख दिखुन के दागत्ता त्रिकोण हाई के लिए मेके त्रिकोण हाई अभी अति इट पास पुता मेके तुंगिनी के निका तुंगिनी के त्रिकोण तुनाई एक दिख तुन के लिए तुकान तुनाई इतो मेके नो हे भाई इटवाडा मेके इटवाडा वेना सीधी हाथी मेके पुताल की आवर की अनबला मेहमे काके नो मेके लोकू एक एके मे मैदरे कावत एक तुनाती है ने दें तुनाई नहीं दुबते हाथाई मेक गत्ता मेके नो आट आई मेहम मेके गत्ता मोहम नावे आई ओम नावे अक्के नो दे हर दे इधर से मेतन कुड़ा एक अक्के नो दहाया होम नो मेतन कुड़ा एक अक्के नो होम एक कोला हक के नो अरे पैतरे नो होम एक अक्के नो दोला हक के नो मेहम एक अक्के नो दहातुना अक्के नो ने दे इधर से मे मेहमाते का के नो मेहम लोकु एक उत्तर हरी अंग प्रश्न राइट मैं बलान ने बलान मैं के उत्तरे लाखों कराने पुते मैं के कोहमत वाला हादा गाते कोहमत गाते
මේ කියහනවා උසින් වැඩිම තැනැත්තියා හා උසින් අඩුම සෙන්ටිමීටර ගත්තා ඈ සෙන්ටිමීටර හරි අපි සෙන්ටිමීටර කරමු මේක සෙන්ටිමීටර කරන්න 120යි පුතේ 120යි මේක cm ඊළඟ එක 105යි ඒක වෙනසක් නැහෙනේ එකත් ඕනනම් මම මෙහෙම ලියන්න 105යි एक सीएम ईलांगे एक एक हमारा एक याने पुते किये द एकाई बाग गया एक ने एक सीए पाना है सीएम ईलांगे के एकाई हाथलिस पहाई क्या ने एक सीए हाथलिस पहाई सीएम एक सीए हाथलिस पहाई सीएम और ना दें बालान ना अपने गहना वा उसीन वैडी में तने त्या हाँ दें वैडी में खाओ द बालान कुते एक ऐसी की इधर वैडी में एक ऐसी पाना एक ऐसी पाना खाओ तो दहेमी आडू में खाओ दहेनांग राशिका ओ राशिका हरे अन्ना हरे मैं का आदेश कराने में संकेत है ठीक है आदेश कर पुहाम पुताला मैं के पीलितुरे मेतन एकतु करान्न तियेनवा एकतु करपुहाम अपि बलमु कियद एन्ने 8යි 6යි නේ 8යි 6යි මෙතන 14 එනවා 14ෙන් අපිට 4 ලියන්න වෙනවා නේද පුතාලට ඔහොම එකතු වෙන්නේ නැතිනේ මෙතන 4 ආවද බලන්න ඔයාලට ඊළඟට 4යි මෙයා 4 නේ මෙයා 4යි මෙයා 3යි 7යි නේ 4යි 3යි 7යි 1යි 8යි එතන එතකොට එකක් ඉතුරු වෙනවා ඒකත් එක්ක 8යි. එතකොට එනවා 84. එහෙනම් 84 කියන්නේ 8 කියන්නේ මේ කොටුව හරි 4 කියන්නේ ඔව් හරි. ඔයගේ උත්තරේ හරි. හරි හොඳයි. අපි ඊළඟ එකට බලමු. දැන් ඒකෙන් අහනවා පුතේ දැන් එක මේක මේ සංකේත ටික බලාගෙන බලමු. දැන් මෙන්න මේක බෙදන්න තියෙනවානේ මේ මෙන්න මේ හැඩයෙන් දැන් බලමු අපි කොහොමද මේකේ පිළිතුර එන්නේ කියලා බෙදීම දෙකනේ මේකේ තේරුම දෙකෙන් බෙදන්න තියෙන්නේ එහෙනම් පුතේ මෙයා කියන්නේ දෙකයි දැන් අපි අර ටිකේ අගේ හොයන්න ඕනේ නේද ත්‍රිකෝණය කියන්නේ කීයද බලන්නකෝ ත්‍රිකෝණය කියන්නේ කීයද කියන්න 6යි නේ ඔව් 6යි ඊළඟට අර කතිරේ තියෙන කොටුව කියන්නේ 8යිද 8යි අටයි ඊළඟ එක රවුම ඇතුලේ කොටුව හතරේ තියෙන එක හතරයි නේ එහෙනම් ඔන්න ඕක බෙදන්න ඕනේ පුතේ කීයෙන්ද මේක බෙදන්න ඕනේ දෙකෙන් ඒ කියන්නේ මේ මේක බෙදන්න ඕනේ දෙකෙන් එහෙනම් දෙකෙන් බෙදන්න උත්තරේ ගන්න කීයද බලන්න කියන්නේ දෙකෙන් බෙදපුවාම පුතේ හරි දෙකෙන් බෙදපුවාම එන්නේ ඍජුකෝණ රාශියක් කියන්නේ 3යි වෘත්තයක් කියන්නේ 4යි 2යි හා 342යි දෙකෙන් බෙදපුවාම අපිට එනවා 303යි 42යි නේ 342 නේද එන්නේ නේද ඔව් එහෙනම් 3යි කියන්නේ මොකද්ද බලන්න ඍජුකෝණාශ්‍රය 4යි කියන්නේ මොකද්ද අර දෙවෙනි මෙන්න මේ රවුම හරි ඊළඟට දෙක කියන්නේ නම් මේ මෙන්න මේ පංච මේ සඩස්වේ. හරි. එහෙනම් පුතේ පිළිතුර හරි. මේක ඒකත් අපි බලමු. පුතාලට මේක කියන්න පුළුවන්ද කොහමද ආවේ කියලා? ඔව් සර්. දෙකට බෙදපුවාම තුනයි පස්සාරත් තුන පහළවයි හතර දෙකට බෙදපුවාම දෙකයි දෙවරන් නමේ දහඅටයි අට දෙකට බෙදපුවම 4යි 4 වරක් 7 28යි. ආ රයිට් රයිට් ගුඩ්. ඒ කෝකෙත් එකම පිළිතුර එනවා හොඳයි. හරි. අපි ඊළඟ එක කියන්න පුතේ.
පහයි දෙකයි හතයි හයි දෙකයි හතයි හතයි දෙකයි නවයයි නමයයි එකයි එකොළහයි නමයයි එකොළහයි දෙකයි දහතුනයි දහතුනයි දෙකයි පහළවයි දහතුන උත්තරේ එතකොට මේක එනවා එකක් හැර එකක් දෙපැත්තට රටාව යනවා පහයි දෙකයි හතයි හතයි දෙකයි නවයයි ඊළඟට නවයයි දෙකයි එකොළහයි එකොළහයි දෙකයි දහතුනයි හරි හොඳයි නිවැරදි ප්‍රකාශය තෝරන්න මොකක්ද ආවේ අංක 3 බලමු ගුණ කරමු දෙවලකට 16 එකක් ඉතුරුයි 0.1යි 616යි නේ 616යි 616ට එකතු වෙන්න ඕනේ පුතේ 66ක් එතකොට 6යි 6යි 12න් 2 එකක් ඉතුරුයි 7යි 1යි 8යි 6යි හරි ඔව් පුතේ මේක හරි හරි ඊළඟට යමු right අපි බලමු මේකේ පිළිතුර පුතේ කීයද ඔයාලට ආවේ කියන්න බලන්න ලකුණු කරන්න බලන්න හොඳයි 700 හරි කාට හරි මේකේ 700 ආපු නැති කෙනෙක් ඉන්නවද මේ පුතේ කියන්න බලන්න දිනාර ආවද හිරුදී දිව්‍යා ආවද ආවද තයි එන එක මම අවශ්‍ය නැති වේ ඒක ලොකු දෙයක් නැහැ ඒක අර පහට බෙදලා පහෙන් එක හොයාගෙන ඉස්සරහට ගියා නම් හරි right අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට ඒක හරි මේකේ අපි බිංදුව මේ ඩොට් එකට විරුද්ධ පැත්තේ ඇති සලකුණ කොහමද මේකේ පළවෙනි අවස්ථාවෙම හොයන්න පුළුවන් හැබැයි හොයන්න පුළුවන් නේද මේ බලන්න පළවෙනි අවස්ථාව දිහා මේක දැන් මේ මේ තියෙන එකමනේ දෙවෙනි එකේ තියෙන උඩ පහමනේ එහෙනම් මේ පහමයි තියෙන්නේ එහෙනම් මේ හතර මෙතන තියෙන්නේ මේ එහෙනම් ඒ වෙලා තියෙන්නේ මොකද්ද උඩ මෙයා තියාගෙනම හතර දකුණට කරකවලා හතර දකුණට කැරගෙනකොට මේ තුනනේ දැන් මෙතන තියෙන තුනට එහා පැත්තේ තිබුණු එක තමයි පුතේ මෙන්න මෙතෙන්ට ආවේ තේරුණානේ වෙන්නේ මේ හතර මෙතෙන්ට ආවා කියන්නේ මේ හතරට වම් පැත්තේ මෙහෙන් තිබුණු එක තමා මෙතෙන්ට ආවේ. එහෙනම් පුතේ 1යි 3යි තමා මෙතන විරුද්ධ. හරි. හොඳයි. right. මේක මොකද්ද අපිට හිතන හැටියට කියන්න බලන්න. කරයි. ඔව්. මොකද අර අතීත කාල වෙනවා මේක විතරක් වර්තමාන වෙනවා. හරි. ඒක හරි. කොරෝනා රෝගයෙන් මිය යන සියල්ලෝම වැඩි හිටියෝ නොවේති. එසේ නම් මොකද උත්තරේ? මිය යන අය අතර වැඩි හිටියෝද සිටිති. ඔව්. ඒක තමයි එකින් අදහස් කරන්නේ. හරි. ගැටලුවක් නැහැ. right. අපි බලමු මේ දා හරි නේද පුතේ පේනවද වයිට් බෝඩ් එක? පේනවා සර්. පේනවා සර්. හොඳයි. අද 28 නේද පුතේ? හරි. ඔන්න ප්‍රශ්නය පොතක මිල රුපියල් 75යි අපිට දෙනවා පොත
රුපියල් 75 හරිද ඊළඟට කියනවා පෑනක මිල රුපියල් 20යි යා 20යි පොත් සහ පෑන් යන දෙවර්ගයෙන්ම කිසියම් සංඛ්‍යාවක් මිලදී ගැනීමට නිම්මිට රුපියල් 345ක් ඕනන මේ පොතුයි පෑනොයි මිලදී ගන්න 345ක් ඕන වුණා හරිද ඇය මිලදීගත් පෑන් ගණන කීයද මේක පිළිතුරු ආදේශනීය ලේසි 1 ඒ අහන්නේ පෑන් කීයද කියලා. එතකොට අපි මේ අහන දේ තමයි මේ මෙතන උත්තර විදිහට දෙන්නේ පුතේ. පෑන් තමයි දෙන්නේ පළවෙනි උත්තරේ පෑන් 5ද කියලා අහනවා. දෙවෙනි උත්තරේ පෑන් 6ද කියලා අහනවා. තුන්වෙනි උත්තරේ පෑන් 7ද කියලා අහනවා. එතකොට පෑන් 6ද 5ද 6ද 7ද කියලා අහනවා. දැන් එතකොට ඔය පෑන් ටික ගන්න යාට යන මුදල හොයමුකෝ අපි. අපි ගමු පෑනක් රුපියල් 20 ගානේ පුතේ. දැන් 20 ගානේ බලමු මේක ගුණ කරලා පෑන් 6 පහට කීයද කියලා පස්වරක් බිංදුවයි පස්වරක් දෙක 10යි 100යි හරිද මේක රුපියල් 20 ගානේ ගන්න වෙන්නේ කෝකත් 20යිනේ පෑන ඔන්න මේකත් එහෙම මන් දාන්න දැන් 20 6ෙන් ගුණ කරන්න 6 වරක් බිංදුවයි 6 වරක් දෙක 12යි 120ක් ඕනේ පෑන් 6ක් ගත්තොත් පෑන් 5ක් ගත්තොත් 100ක් වනේ පෑන් 7ක් ගත්තොත් එහෙනම් 140ක් වෙන්න පෑ නේද 4 වරක් බිංදුවයි මෙතන 4 වරක් දෙක 14යි එහෙනම් ඔන්න මේ පෑන් ප්‍රමාණ ගන්න මේ යන වියදම තමයි අපිට ඔය ආවේ. දැන් කොහකට උත්තරය කියලා හොයාගන්න තාම බෑනේ. එතකොට අපිට කියනවා හැබැයි අර විදිහට ගත්තොත් කොහමද පෑන් පහක් ගත්තොත් යන මුදල 100යි. පෑන් 6ක් ගත්තොත් යන මුදල 120යි. පෑන් 7ක් ගත්තොත් යන මුදල 140යි. දැන් එතකොට මෙයා වියදම් කරන මුදල මේ. එහෙනම් අපි බලමු එයා වියදම් කරන්නේ 345න් 100ක් අඩු කරන්න එයාගේ අනිත් ධාතිය හොයන්න. එහෙනම් මේ 345න් 100 අඩු කරා. තේරුණාද මම කියපේක? 345 මේ පළවෙනි උත්තරයේ 100 අඩු කරා. එතකොට එනවා කීයක්ද? 5න් බිඳුවක් 5යි. 4න් බිඳුවක් 4යි 3න් එකක් 2යි එතකොට මෙතන 245ක් ඉතුරු තියෙනවා පුතාලා තේරුණාද මේ මං කරපු දේ මේ 245ට තමයි අර පොත් ටික ගන්න වෙන්නේ එහෙනම් මේ පොත් ගන්න ටික තමයි හොයන්නේ දැන් පෑන් 5ක් ගත්තොත් පොත් ගන්න ඉතුරු වෙන මුදල මෙච්චරයි ඊළඟට පෑන් 6ක් ගත්තොත් පොත් ගන්න ඉතුරු වෙන මුදල හොයන්නේ එක මේ 345නේ මුළු මුදල 345න් 120 අඩු කරන්න. ඔන්න මම මෙහෙම කිව්වා 345. 120ක් අඩු කරනවා. 5න් බිඳුවක් 5යි. 4න් දෙකක් 2යි. 3න් එකක් 2යි. 225. එහෙනම් මෙතන රුපියල් 225 පොත් ගන්න ඉතුරු වෙනවා පෑන් 6ක් ගත්තා නම්. ඊළඟට නිකන් බලලෙමුකෝ. එතකොට 140ක් පෑන් වලට ගියොත් මුළු මුදල 345යි. 345න් මේක අඩු කරොත් බිඳුවයි sorry 5යිනේ. පහයි මේ හතරෙන් මෙතන බිඳුවයි මෙතන තුනෙන් එකක් දෙකයි 205ක් වෙනවා දැන් ඔන්න පුතාලා මම මේක අපහැදිලි නිසා මේක මකන්නම් ඔන්න දැන් අපිට පෑන් 5ක් ගත්තොත් පොත් ගන්න ඉතුරු වෙන්නේ මෙච්චරයි පෑන් 6ක් ගත්තොත් පොත් ගන්න ඉතුරු වෙන්නේ මෙච්චරයි පෑන් 7ක් ගත්තොත් පොත් ගන්න ඉතුරු වෙන්නේ මෙච්චර. හැබැයි පොතක මිල රුපියල් 75යි. දැන් පොතක මිල 75න් බෙදෙන ඒවා වෙන්න ඕනේ මේක. බෙදෙන්නේ නැත්නම් ඒ පොත් ගන්න බෑනේ මුදලෙන්. අපිට කියන්නේ මේ මුදලෙන් ඔය ඔක්කොම ගත්තා කියලානේ. එහෙනම් මේක 75න් බෙදන්න. මේකත් 75න් බෙදන්න. මේකත් 75න් බෙදන්න. දැන් ඔයාලට තේරෙනවද? මේකට 75 ඒවා කීයක් තියෙයිද? අන්න එහෙම වැළුවනම් උත්තරේ උදන් හොයාගන්න පුළුවන්. 245 75 බෙදෙයිද පුතේ නිකන් ඔහොම මේ බලන්න 75 ඒවා තුනක් ගන්න ඕ 75 ඒවා තුනක් තියෙද බලන්න මේක හොයන්නේ කොහොමද මේක තුනෙන් ගුණ ගන්න 5 වරක් 3 15යි එකක් ඉතුරුයි 3 වරක් 7 21 1 22
ඔන්න 225ක් එන්නේ. ඉතින් මේකෙන් 3ක් ගන්න බෑ. එහෙනම් 2යිනේ 2ක් ගත්තාම ඉතුරු වෙනවා. එහෙනම් මේ උත්තරේ වැරදි. මේ උත්තරේ 3ක් ගත්තොත් 225 හරි. එහෙනම් පෑන් 3ක් ගන්න පුළුවන්. ඒතර මේක කොහොමද වැරදිනේ? මේකෙනුත් 2යි ගන්න පුළුවන් බෑ. දැන් පුතාලට තේරෙනවද උත්තරේ අංක 2 කියලා? තේරුණාද? තේරුණා සර්. ඔව් ඒක ටිකක් අර පිළිතුර ආදේශනේ යන්නේ මෙච්චර ඔච්චර වෙලා යන්නේ හදන්න ඔයාලට මම පැහැදිලි කරපු නිසානේ. නැත්තම් රක්ගාලා ඔයාලට කරන්න ඕනේ අර ආදේශනය කරගත්තා. මේකේ 345න් කොච්චරක්ද කියලා බැලුවා. මේක මෙව ඔක්කොම ආදාදා ඉන්න ඕනේ. රක්ගාලා මේක අපට අහු වෙනවා බෙදද්දි. මෙතනින්ම තේරෙනවානේ මේක. ඒතකොට මෙව බෙදන්න ඕනේ. හරි. ඊළඟට පහත සංවාදයේ අනුපිළිවෙල දැක්වෙන පිළිතුර තෝරන්න. පුතාගේ උත්තරේ කියන්න බලන්න. මොකක්ද එන්නේ? 3 කතෝන ළමයි ගණිතයේ වැඩ පොත ගන්න. ටීචර් මට පොත ගේන්න අමතක වුණානේ. E AI C ඊයේ ගෙදර වැඩ කරලා පොත ආපසු දාගන්න බැරි වුණා. B මීට පස්සේ වැඩේ කරලා ඉවර වුණ ගමන්ම පොත බෑග් එකට දාගන්න පුරුදු වෙන්න ඕන. හරි හොඳයි. අපි යන 10 9ට මෙහි දැක්වෙන සංඛ්‍යා ආරෝහණ පටිපාටියට සකස් කිරීම සඳහා ඉලක්කම් කීයක් වෙනස් කළ යුතුද? आरोहण पटिपाटी विस्तोने मेतावा मेहटेको අංක දෙක අංක දෙක නේද හරි නේද හැමෝගෙම මේක ගත්තද පුතේ දෙක කියලා මල්ලිගේ අංක දෙක කියලා එක කියලා එක සර් එක දෙන්නේ දෙකද මල්ලිවෙ එක කියලා හා ඇයි එක ගත්තේ 20 තියෙනවා ඊපස්ස 60 එක දැනට 35 ඊළඟට 35 තියෙන දැන 47 हरी पुता
ඊළඟට 35 තියෙන තැනට 47 එනවා දැන් එතකොට මෙයා මෙතෙන්ට එනවා එතකොට 47 මෙතන හරි සමේ තියෙන තැනට 59 එමයයි ඔව් මෙතෙන්ට 60 එනවා ඔව් එතකොට 4ක් යනවද නැස ඒක තමයි මට වැඩි දිලා තියෙන්නේ ආ ඒක තමයි නේද 3යි නේද එන්නේ ඒක තමයි මත් බැලි හරිනේ 3යි එන්නේ හරි ඊළඟ එක විස්සසිට 34 තෙක් සංඛ්‍යා ලිවීමේදී දෙක ඉලක්කම යෙදෙන වාර ගණන කීයද දැන් පුතාලට සාමාන්‍යයෙන් මතක තියාගන්න පුළුවන් ඕනෑම තැනක එක අර 10 අතර පරතරයකදී ඒ කියන්නේ අපි හිතමු 21 ඉඳන් 30 කියලා 21 ඉඳන් අපි ලියනවා 30ට 21 ඉඳන් 30ට ලියනකොට එකම ජාතිය ඉලක්කම් යෙදෙනවා කීයක්ද කීයද යෙදෙන පුතේ කියන්න බැයිද 10ක් එනවනේ ඒ කියන්නේ දෙකේම 10ක් එනවා එන්නේ නැද්ද සර් ආ එනවා ඔව් දැන් අපි හිතමු 31 ඉඳන් 40 වෙනකන් ලිව්වොත් 31 ඉඳන් 40 වෙනකන් ඒතකොට 3 ඉලක්කම් එනවා 10ක් 51 ඉඳන් 60 වෙනකන් ලිව්වොත් 5 ඉලක්කම් එනවා 10ක් ඒ ඕනෙම තැනක ආන් එහෙම අර එහෙම මතක තියාගන්න ඒ මොකක් හරි 1 කියන එකේ ඉඳන් ඊළඟ ඒක සංඛ්‍යාව පූර්ණ වෙන තැන තියෙනවානේ අපි හිතමු දැන් 20 ගණන් වලින් නම් 30 පටන් ගන්නවා නේද අන්න එහෙම වෙන අවසාන ඒ තැන් දෙක ගත්තාම 10ක් එනවා පුතේ එතකොට දැන් අපිට තේරෙනවානේ 20 ඉඳන් 30ට එතකොට 21 ඉඳන් 30ට 10ක් තියෙනවා හැබැයි ඔතන 20ක් තියෙනවානේ එතකොට 20ෙත් එකක් තියෙනවා එහෙනම් අර 10ට 20 තියෙන දෙකේ ඉලක්කමක් ගත්තාම 11යි 11යි 30 ගණන් වලින් නැවත 31 32 කියලා එනවා 32 එතනත් එකක් තියෙනවා එතකොට 12යි ලියන්න නැතුව ඉතින් එහෙම බලන්න පුළුවන් හරි අංක 1 ඊළඟට 21 මොකද්ද පුතේ මේකෙන් එන්නේ මෙයා මේ ටික භාවිත කරලා හදන්න පුළුවන් එක බෑ කොහොමටත් මොකද්ද දෙකක් බෑනේ මේ දෙක නෙමෙයි 3 බෑ 2 2 2 2 3 වෙන එක බෑනේ ඔව් 2 ඒක තේරුණා නේද මොකද මේ දිග රේඛා දෙක තමයි මේ දිග දෙපැත්තේ දෙක කොට දෙක තමයි මේ ඇල තියෙන්නේ මේ මැද රේඛාව තමයි මේක හරි right උතේ චූරි විනාඩි 5ක ඉන්ටර්වල් එකක් ගන්න අමාරු ඇති ඔහොම 12යි 16යි 12යි 21ට 21ට නැවත වාඩි වෙන්න චූටි ඉන්ටර්වල් එකක් ගන්න හරි පුතේ කමක් නැහැ දැන් මම එයාට මේ උනේ මට ප්‍රශ්නේ අර ඔයාලට විනාඩි 5ක ඉන්ටර්වල් එක දුන්නාට පස්සේ මම රෙකෝඩින් එක ඕෆ් කරා ඊට පස්සේ මට ඊටු ටික දාන්න බැරි වුණා කමක් නැහැ දැන් අපි එහෙනම් ඊටු ටික හොම් කියමු නේද මේ වගේ ප්‍රශ්නයක් පුතේ ආව වෙලාවක දැන් අපි මේ වගේ එකක අහන ක්‍රම කීපයක් තියෙන එක පැත්තකින් පේන ගාන කියලා හැවුවොත් මේක ඔයාලට 10යි පැති 4යි 40යි කණු කියන්නකෝ එතකොට මේකේ පැති 4ක් තියෙන හින්දා අර දෝෂේ මගහරින්න 4ක් අඩු කරන්න. එතකොට දැන් 36 එන්නේ. ඔන්න ඔය වගේ දැන් ඔය ප්‍රශ්නේ අහලා තිබ්බ ස්වභාවය වෙනස්කමක් නෑ. අපිට කිව්වොත් ත්‍රිකෝණයක් තියෙනවා ත්‍රිකෝණයක පැත්තක කණු 10 ගානේ පේනවා. මේකේ තියෙන කණු ගාන කීයද කියලා හැවුවොත් 10 3ෙන් ගුණ කරපුවාම 30යි. එතකොට කණු ගාන 30යි. හැබැයි 30ක් නෙමෙයි ඇත්ත ගාන. 30ෙන් ඇති 3 මේ 3 අඩු කරා. එහෙනම් එතකොට එනවා 30ෙන් මේ 3 අඩු කරන් උත්තරේ කීයද ගන්න? 37යි. පුතේ තේරුණාද? අන්න ඒක එහෙම අහන්නේ. හැබැයි ඔතන දීලා තිබුණේ දිග දීලා. එතකොට දිග දුන්නාම එක පැත්තක හොයාගෙන පුළුවන් ඔයාට අර විදියට තීරණය කරලා ඒ පැත්තක කණු 7ද 8ද 10ද බලලා අවසානයේ අර ඒක අඩු කරගත්තා නම් ලේසි වැඩේ. වරදින්නේ නැහැ එහෙම නොත් නේ. බලන්න.
ඊළඟ ප්‍රශ්නය मीटर पहाई सेंटीमीटर लनुवाक समान केबली लेबने से स्थान हतरकिंग कपनो उते मेक हतरकिंग एकाई देकाई तुनाई हतराई हतरकिंग कपबु हम देंगा रा इससे ला प्रश्न वागे मतलब है हतर तैने किंग कपबु हम कैली पहाक के ना एक देख तुना हतर पहाक නේද අර කණු වල වැඩි වගේ තමයි හතර තැනකින් කැපුවොත් පහක් වෙනවා හය තැනකින් කැපුවොත් හතක් වෙනවා ඒ කපන ගන්නට වඩා එකක් හැම වෙලෙම වැඩි වෙනවා අපි හිතමු කොටයක් කියලා කොටය දෙකට කැපුවොත් එක තැනයිනේ එතකොට හැබැයි කෑලි දෙකක් වෙනවා පැන්සල දෙක මැද්දෙන් කැඩුවොත් කෑලි දෙකක් වෙනවා එක තැනකින් කැඩුවොත් දෙකක් වෙනවා එහෙනම් ඒ හැම වෙලෙම කඩන වාර ගන්නට වඩා එකක් වැඩියෙන් ඉන්නවා කෑලි ඒක මතක තියාගත්තා නම් හරි එතකොට ලැබෙන එක් කැබැල් එක දිග කොච්චරද දැන් එතකොට 1 2 3 4 5 මේක බෙදන්න 5 8 ත 5 ව 1යි පුතේ 1 වරක් 5 5යි අඩු කරපුවාම මීටර 3යි මේක සෙන්ටිමීටර 300යි 300යි මේ 35යි 335යි ඒතර මෙහෙම මෙතෙන්ද ගන්න පුළුවන් 33ට මේක මීටර 7 දාගන්න 33ට 5 ව 6යි 6 වරක් 5 30යි ඉතුරු අඩු කරාම 3යි මේ 5 ගෙනාව 35ට 5 ව 7යි එතකොට 35යි මෙතන බිංදුවයි මේක 100යි එහෙනම් පුතේ මීටරයයි සෙන්ටිමීටර 67යි මීටරයයි සෙන්ටිමීටර 67යි ආවද උත්තරේ බලන්න ආවද ආවනේ හරි සර් භාෂාංක 39 වැඩබිමක මිනිත් තු 25කට වරක් සීනුවක් නාද වේ. උදෑසන 7:30ට පළමු සීනුව නාද වූයේ නම් පස්වෙනි වරට සීනුව නාදවන්නේ කීයටද? උදේ පළවෙනි එක නාද වෙන්නේ උදේ 7:30. එහෙනම් විනාඩි ගාන අපිට දෙනවා 25. එහෙනම් මේ 25 එකතු වෙන්න ඕනේ. මේකට එකතු කරන්න පුතේ 25. දැන් 30යි 20යි 50යි 55යි. එහෙනම් 7යි 55ටනේ. ඊළඟ එකට නැවත 25ක් යන්න ඕනේ. 7යි 55ට 25ක් යන්නේ මේ ඇඟිලි පහෙන් යන්නකෝ 55යි 60යි ඊට පස්සේ 5යි 10යි 15යි 20යි ඒ කියන්නේ ඊළඟ පැය 8යි 20යි දැන් ආයෙත් 25ක් යන්නකෝ මේ පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක පස්වෙනි එහෙනම් යන්න මෙතෙන්ට තව 5 25ක් එතකොට දැන් 20යි 25යි 30යි 35යි 40යි 45යි එහෙනම් මේක 45යි 8මයි තවත් යන්න ඕනේ 25 50යි 55යි 60යි කියන්නේ පැය සම්පූර්ණයි ඊළඟ පැය වෙනවා එතකොට 5යි 10යි එහෙනම් මෙතන 9යි 10යි පුතාලට උත්තරේ එහෙම තියනවාද බලන්න තියනවනේ 9යි 10යි හරි 9යි 10යි ඊළඟ ප්‍රශ්නයට යමු ඊළඟ එක තියනා පුතේ කර්මාන්ත ශාලාව පියවර 3ක් යටතේ සංවර්ධනය කිරීමට තීරණය කරන ලදී පළවෙනි පියවර मास नवेयाय देवन पियवर मास पहलवाय तुम्हेनी पियवर मास दा हतराय इतोड़ मेतन तेरनो मास मेतन अवरुद्धाय क्या न मास दोलाहाय तवाव मास तुनाय मेतन दोलाहाय तव मास देकाय इतोड़ अपी मेक आरंभ करनो आरंभ का काटे तो देदास विषय का जानवारी इन्हां अपने विषय विषय का अवरुद्धे जानवारी के ला दुन्ना हम अपी सामान्य जानवारी मासे मूल के ला साला करना इतोड़ मासे में आई थी के ला गान ना पुलवा එතකොට බලන්න නවයක් යන්නේ. එතකොට ජනවාරිම ගන්න. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි. හරිද? ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. එතකොට මේක 20 21 සැප්තැම්බර්නේ අපිට ඔතනින් ඉවර වෙනවා. එහෙනම් අපිට ඊළඟට මාස 15ක් යන්න ඕනේ. මෙතනින් 15ක් යන්න ඕනේ සැප්තැම්බර්නේ, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි. පහයිනේ. මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි. හරිද ජූලි ඊළඟ අවුරුද්දෙන් ඔය අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඔන්න දෙසැම්බර් උනා ඊළඟට දෙසැම්බර් උනා ඊළඟ අවුරුද්දේ 20යි 22 අවුරුද්දේ දෙසැම්බර් මාසේ උනා නැවත 14ක් යන්න ඕනේ මුතේ එතකොට මෙතන දෙසැම්බර් ඉඳන් මාස 12ක් යනවනේ මෙතන 14ක් තියෙනවනේ
දෙසැම්බර් ඉඳන් ජනවාරි පෙබරවාරි මාර්තු ඇයි මේ මාසෙ මෙතන අදාළ එහෙනම් ජනවාරි කියලා ඒ අවුරුද්දම යනවා පුතේ මාස 12 එහෙනම් අවුරුද්දේ ජනවාරි ඉඳන් දෙසැම්බර් 31 වෙනකම් මාස 12ක් තියෙනවා එහෙනම් මේක 21 අවුරුද්ද දැන් මෙතන තියෙන්නේ 2022 නේද එතකොට එතන 2022 ඉඳන්ම ඊළඟ අවුරුද්දම තියෙනවා 23ක් ඉවර වෙනවා 23 ඇයි දෙසැම්බර් ඉඳන් ඊළඟට ජනවාරි එන්නේ 2023 ඒ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකන් යනවා එතකොට මේ අවුරුද්දත් ඉවර වෙනවා එහෙනම් තව මාස දෙකක් තියෙනවා කියන්නේ ජනවාරි පෙබරවාරි එහෙනම් ඒක ඊළඟ අවුරුද්ද 24 අවුරුද්ද එහෙනම් මේක වෙන්නේ 20යි 24 2024 අවුරුද්දේ පෙබරවාරි වල එහෙනම් අවුරුද්ද අහන්නේ 2024 හරිද පුතේ හරි සර් අක්කර් අකුරු ටික හදාගමුද හරි දෙකක් ලකුණු පහයි හදා ගන්න බලන්න हरिपुते අද අපි පේපර් එක හරි අද අපි පරිසර ප්‍රශ්න ටිකකුත් කතා කරා පුතේ එහෙනම් වෙන මොනවා හරි ගැටලු තියෙනවද නැහැ නේද නැහැ සර් හරි අද අපි නවත්තුමු එහෙනම් පුතේ හොඳයි අපි නැවත ඊළඟ සතිය අනිත් පේපර් එක කරලා තියන්න අපි අදට නවත්තනවා හැමෝටම ආයුබෝවන් Well, sir, there was a nice, sir. Thank you, sir.